හලෝ පුංචි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්නාද මිස්ටර් දෙබිඩෝ ආවා ඔයාලට ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගොඩාරියක් අරගෙන මේ හැම එකක්ම ජොනි සෙල්ලම් කරන්න තියාගෙන ඉන්න සෙල්ලම් බඩු ඉතින් මිස්ටර් දෙබිඩෝ කල්පනා කළා ඒ සෙල්ලම් බඩු හැම එකක්ම මගේ පුංචි යාළුවන්ටත් පෙන්වන්න ඔයාලා ආසයිද මේවා බලන්න අද ජොනි නෑ ජොනි පුංචි වැඩකට එළියට ගිහිල්ලා එයා තාම ආවේ නෑ ඒක නිසා ජොනිගේ සෙල්ලම් බඩු වලින් කොටසක් මේ ජොනිට ගොඩාරියක් සෙල්ලම් බඩු තියෙනවා ඒ වගේම වාහන ටික විතරක් අරගෙන ආව මගේ පුංචි යාළුවන්ට පෙන්වන්න ඔන්න අද මේ වීඩියෝ එකෙන් වාහන ගැන තමයි ඔයාලට පෙන්වන්න යන්නේ ඉතින් තාමත් ඔයාලා මිස්ටර් දෙබිඩෝ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක දැම්මම ඔබලා මිස්ටර් දෙබිඩෝ YouTube channel එකේ පුංචි ඔයාලට හදන අරුම පුදුම වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. අද වීඩියෝ එකෙන් ඔයාලට වාහන ගැන තමයි පෙන්නන්නේ. මෙන්න තියෙනවා ලස්සන වාහනයක්. මේකට මොකක් කියලාද කියන්නේ? කියන්න බලන්න ඕගොල්ලෝ. හරියටම හරි. මේකට කියන්නේ බස් එක කියලා. ඔගොල්ලෝ ඉස්කෝලේ යන්නේ මේ වගේ බස් එකකද? මේ තමයි ජොනි ඉස්කෝලේ යන බස් එක. අපි බලමු පොඩ්ඩක් බස් එකේ ගිහිල්ලා. කෝ ඔගොල්ලෝ සද්ද දාන්න බලන්න කටේ. බස් එක කොහොමද යන්නේ? කටෙන් සද්ද දාන්න එහෙනම් බලන්න. හොන් එක කොහොමද බලන්න? පැ 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 පැ. බස් එක වැඩි වේගෙයි යන්නේ නැහෙනි පුංචි අය අරගෙන නේද? කොල් යනකොට ඕගොල්ලෝගේ බස් එක හිමීට නේද යන්නේ? ඉතින් මේ බස් එකත් ඔන්න හිමීට යන්නේ. The wheels on the bus go round and round, round and round, round and round. The wheels on the bus go round and round, all through the town. මෙන්න තියෙනවා තවත් වාහනයක්. මේකට මොකක් කියලාද කියන්නේ? කියන්න බලන්න මගේ පුංචි යාළුවෝ. බොහොම හොඳයි. හරියටම හරි මේකට කියන්නේ ට්‍රැක්ටරය කියලා ට්‍රැක්ටරය මේකේ බඩු ප්‍රවාහනය කරන්න පුළුවන් පස් දාගෙන යන්න පුළුවන් වැලි දාගෙන යන්න පුළුවන් ඕනෙම බඩු ටිකක් මේකේ මෙන්න මේ ටේලරේට දාගෙන යන්න පුළුවන් වාහනයක් වුණත් දාගෙන යන්න පුළුවන් මෙන්න ජොනිගේ අර බැකෝ එකේ කපන පස් ටික මේකට දාගෙන තමයි ජොනි අරගෙන යන්නේ කොහොමද බලමු අපි මේ වාහනේ යන්නේ ඔන්න ගාලා තමයි මේකේ සද්ද දාගෙන යන්නේ කො ඔයගොල්ලෝ සද්ද දාන්න බාන්න කටේ කියලා තමයි ටැටරේ යන්නේ මේ ටැටරේ මොන පාටද මේ මොන පාටද තියෙන්නේ කොළ පාට නේද කොළ පාට තියෙන්නේ මෙන්න මේ රෝදවල තියෙන රතු පාට මේ රෝද කළු පාටයිනේ මේ කැරකෙන රෝද කළු පාටයි ගාලා තමයි ටැටරේ යන්නේ අපි ජොනිගේ බැකෝ එකෙන් පස් ටිකක් කපලා ටැටරේට දාලා අරගෙන යමුද ඉන්නේ නම් මම බැකෝ එක අරගෙන ඉන්නම් කුල්ල ගමු අපි එළියට ඔන්න යාළුවනේ මිස්ටර් දෙබිඩෝ ජොනිගේ බැකෝ එකෙන් පස් කපන්න යන්නේ මේකට පටවන්න බෑ අපි පොඩ්ඩක් වාහනේ අනිත් පැත්තට හරවාගෙන ඉමු. හරි. දැන් ඔන්න ආයමත් පස් අපි කපාගමු. ඔන්න පස් කපලා ඔන්න ටැටරේට දාන්න යන්නේ. ඔන්න දැන් පස් දැම්මා. අපි දැන් ටැටරේව අරගෙන යමු බලන්න. ටැටරේම අරගෙන ගියා. ඔයාලා දන්නවද මේ බැකෝ එකේ පාට මට කියන්න අමතකුණානේ. මේ තමයි තැඹිලි පාට. මේ තියෙන කළු පාට මේ රෝද කළු පාටයි මේ බැකෝ එකේ. ඔන්න එහෙනම් දැන් ඔයාලට මම වාහන දෙකක් පෙන්නුවා. බැකෝ එකයි
පැටරයයි ආ ඉස්සරම පෙන්වන්නේ අපි බස් එකනේ ආ එහෙනම් ඔන්න දැන් වාහන තුනක් ඔයාලට පෙන්වලා තියෙනවා ඔන්න බෑක් බස් එක පෙන්වුවා බෑකෝ එක පෙන්වුවා පැටරේ පෙන්වුවා තවත් වාහනයක් මම ඔයාලට පෙන්වන්න යන්නේ මොකද්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඉන්නකො එහෙනම් මම ටග්ගලේ වාහනේ අරගෙන එන්න ඔන්න මම දැන් ඊළඟ වාහනේ පෙන්වන්න හදන්නේ දුගස් 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 මේ මොකද්ද මොකක් කියලාද ඔයාලා මේකට කියන්නේ මොකක් කියලාද කියන්නේ හරියටම හරි කෝච්චිය නේද කෝච්චිය එන්ජින් එකයි පෙට්ටියකුයි විතරයි මෙන්න මේකේ තියෙන්නේ යොනි ඉතුරු ටික කඩලාද කොහොද ඉතුරු කෑලි ටික නෑ මේකේ ඉතින් කෝච්චිය එන්ජිමයි පෙට්ටියකුයි තියෙනවා මේ හරි අපූර්ව සෙල්ලම් බඩුවක් ජොනිගේ මේක 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 යාළුවනේ හරිම දිග වාහනයක් කෝච්චිය කියලා කියන්නේ ගොඩාරියක් ලොකු වාහනයක් නේද ඉතින් ජොනිගේ කෝච්චිය තමයි මේ දුගස් 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 කෝගොල්ලෝ කටෙන් සද්ද දාන්න බලන්න දුගස් 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 අනේ ඔය තමයි කෝච්චිය හොර්න් එක ගහන්නේ කියන්න බලන්න ඕගොල්ලෝ දන්නවද මෙන්න මේ පාට මොකද්ද නිල් පාට බොහොම හොඳයි එතකොට මේ මූණ මූණේ මේ තියෙන පාට කොළ පාට බොහොම හොඳයි මේ තියෙන්නේ රතු පාට මේන් තියෙනවා දම් පාට නේ දම් පාට තියෙනවා එහෙනම් ඔන්න මේක තමයි ජොනිගේ කෝච්චිය මේ ලස්සන මූණක් තියෙනවා නේද ඔන්න එහෙනම් කෝච්චිය අපි අරගෙන යන් එන දුගස් 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 ඔන්න කෝච්චිය ගියා මෙන්න තියෙනවා තවත් කෝච්චියක් කෝච්චියේ එන්ජින් එක මේක හරිම ලස්සනයි තැඹිලි පාට තියෙනවා රෝද තියෙනවා නිල් පාට මේ දම් පාට තියෙනවා මේ තව රෝද තියෙනවා කොළ පාටත් මෙන්න කෝච්චිය යනවා දුගස් 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 ඔබලෝ දැකලා තියෙනවද කෝච්චිය දැකලා තියෙනවා නම් බොහොම හොඳයි දැකලා නැති පුංචි ඔයාලා ගෙදර අයත් එක්ක ගිහිල්ලා කෝච්චිය බලන්න කෝච්චිය යන ගමන හරිම අපූරුයි මිස්ටර් ඩෙවිඩ්ඩෝයි ජොනීනා කෝච්චිය යන්න හරිම ආසයි දුගස් 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 කෝච්චියට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද ට්‍රේන් කියලා කියන්නේ කෝච්චියට ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රේන් කියලා මෙන්න ට්‍රේන් එක දුගස් 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 ඔන්න කෝච්චිය මම මගේ පුංචි යාළුවන්ට පෙන්නවා. දැන් මොකද්ද මං ඔයාලට පෙන්වන්නේ? මෙන්න තියෙනවා ජොනිගේ ආසම වාහනයක්. මේකට මොකක් කියලාද කියන්නේ? කියන්න බලන්න මගේ පුංචි යාළුවෝ. බොහොම හොඳයි. මේකට කියන්නේ හෙලිකොප්ටරය කියලා. මේක මේ පාරේ යන එකක් නෙමෙයි. මේක යන්නේ අහසේ. උඩ තමයි මේක යන්නේ පුංචි යාළුවනේ. මේක ගුවන් යානයක්. මේකට කියන්නේ හෙලිකොප්ටරය කියලා. ඉතින් මේක මොන පාටද මේ මොන පාටද? කහ පාට. මේකේ තියෙනවා තව තැඹිලි පාට. මේ තටු තැඹිලි පාටයි නේ. මේ කොළ පාට තමයි ඇතුලේ තියෙන්නේ. මේකේ කලින් නම් සද්දය වුණා අපි. මේ නිල් පාටක් තියෙනවා මේ. මේකේ කලින් සද්දය වුණා බලමු ජොනි කඩලද දන්නේ නැහැ සෙල්ලම් කරනකොට. හරිම ලස්සන වාදනයක් ඇහෙනවා නේද? හරිම ලස්සන සංගීතයක්. ඉතින් අපි මේක යම් බලන්න මේකේ සද්ද දාගෙන ටික 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 ගහලා තමයි හෙලිකොප්ටරේ යන්නේ. මේකේ හෙලිකොප්ටරේ සද්දෙත් ආව කලින් අපි බලමු ඇහෙනවද කියලා. ඇහෙනවා. එහෙම කරලා ඔන්න අපි කටෙන් සද්ද දාමු අයපා. ඩිග 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 ඔන්න දැන් හෙලිකොප්ටරේ බිමට බාණ්ඩා යන්නේ. ඩිග 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 ඔන්න හෙලිකොප්ටරේ බිමට බෑවා. මේක තමයි ජොනිගේ ලස්සනම ගුවන් යානේ. මේකට කියන්නේ හෙලිකොප්ටරය කියලා. අපි තවත් වාහනයක් බලමුද ජොනිගේ. මෙන්න තියෙනවා තවත් හෙලිකොප්ටරයක්. හැබැයි මේක නම් තටු ටික ජොනි ගලවලා මෙතන තට්ට ගලවලා. මේකත් ලස්සන හෙලිකොප්ටරයක් ජොනිගේ. මේක ඇවිල්ලා තැඹිලි පාට තියෙනවා, මේ කහ පාට තියෙනවා. ඉතින් ජොනිගේ කැඩිච්ච
හෙලිකොප්ටරයක් තමයි මේක යාළුවනේ. මෙන්න තියෙනවා ජොනීගේ තවත් අපූර්ව සෙල්ලම් බඩුවක්. මේ වාහනේ ඔයාලා දැකලා තියෙනවද පාරේ එහෙම යනවා? ඉතින් මෙන්න මේ කොටසෙන් කරන්නේ යාළුවනේ මොන හරි දෙයක් මිශ්‍ර කරගන්න එක. ඔය සිමෙන්ති එහෙම මිශ්‍ර කරගන්නේ ලොකු මාමල හැම සිමෙන්ති එහෙම මිශ්‍ර කරගන්න තමයි මේක භාවිතා කරන්නේ. ඉතින් අපූර්ව වාහනයක්. ගාලා තමයි මේක වේගෙන් යනවා පාරේ. අපි සද්දේ දාමු බලන්න ඒකේ. මෙන්න තියෙනවා තවත් ලොකුම ලොකු වාහනයක්. මේකට අපි කියන කන්ටේනර් එක කියලා නේද? මේ කොළපාට කන්ටේනර් එකක් තමයි මේක. මේක ලොකු ලොකු බඩු භාණ්ඩ දාගෙන යන්න පුළුවන් යාළුවනේ. වාහන දාගෙන යන්න පුළුවන්. ඕනම දෙයක් මේකේ දාගෙන යන්න පුළුවන්. ඉතින් ජොනි සෙල්ලම් කරන අපූර්ව සෙල්ලම් බඩුවක් තමයි මේක. මේකේ සද්දේ ගොඩාරියක් ඈතට ඇහෙනවා. අපි සද්දේ දාමු බලන්න මේකේ. මේ වාහනේ යන්නේ. ඔයාලා මේක දැකලා තියෙනවද පාරේ යනවා? බොහොම හොඳයි. මෙන්න තියෙනවා තවත් වාහනයක්. මේක රෝද නිල් පාට රෝදයක් තියෙනවා, රතු පාට රෝදයක් තියෙනවා. මේ පැත්තේ නිල් පාට රතු පාට රෝද තියෙනවා. ඉතින් කහ පාට වාහනයක්. ජොනි හරිම ආසාවෙන් සෙල්ලම් කරන වාහනයක් තමයි මේක. මේක ඉතින් ජොනි වෙලාවකට කියනවා මේකට කාර් එක කියනවා, වෙලාවකට වෑන් එක කියනවා. ඉතින් නමක් නැති වාහනයක් මේක ජොනිගේ සෙල්ලම් කරන. ඔන්න මම දැන් පෙන්නන්න යන්නේ වේගින්ම යන්න පුළුවන් වාහනයක්. ඔන්න මං ඒක දැන් ඕගොල්ලන්ට පෙන්නන්නන්නේ. මොකද්ද මේ? මේකට මොකක් කියලාද කියන්නේ? මෝටර් සයිකලය නේද? සිංහලෙන් මේකට කියන්නේ යතුරු පැදිය කියලා. ඉතින් ජොනි සෙල්ලම් කරන මෝටර් සයිකලය තමයි මේක. මෝටර් සයිකලය කොහොමද යන්නේ? එහෙම තමයි බයික් එක යන්නේ. අපි බයික් එක කියලාත් කියනවනේ. එහෙම තමයි මෝටර් සයිකල් යන්නේ. අපි මේකට බයික් එක කියලාත් කියනවා. ඔන්න මෙහෙම තමයි යන්නේ. මේ තමයි බයික් එක. එහෙම නැත්තම් යතුරු පැදිය කියලා තමයි මේකට අපි සිංහලෙන් කියන්නේ. ඔන්න දැන් මිස්ටර් දෙබිඩ් ඔයාලට ගොඩක් සෙල්ලම් බඩු පෙන්නවා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ජොනීගේ කාර් සෙට් එක. එයාට කාර් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒකෙනුත් ලස්සනම කාර් ටික මම ඔන්න දැන් ඔයාලට පෙන්වන්න තමයි යන්නේ. මෙන්න තියෙනවා ජොනීගේ රිමෝට් කාර් එක. මේක මොන පාටද? මොන පාටද මේ යාළුවනේ මේ? රතු පාට නේද? ජොනීගේ රිමෝට් කාර් එක තමයි මේක. මේකට බැටරි කෑලි දාලා බැටරි කෑලි දානවා මෙන්න මෙතෙන්ට යාළුවනේ. මේක නම් දැන් බැටරි කෑලි නෑ. බැටරි කෑලි තුනක් දාලා රිමෝට් එකෙන් තමයි මේක යන්නේ. ජොනී ඉතින් සෙල්ලම් කරන්න සෙල්ලම් කරන වෙලාවට මේක ඉතින් එයාට නැතුවම බැරි වාහනයක්, කාර් එකක්. මේක රේසින් කාර් එකක්. මේක වේගෙන් යන්න පුළුවන්. කොහොමද? අපි කටෙන් සද්ද දාමු බලන්න එහෙනම්. කාර් එක වේගෙන් යන්නේ යාළුවනේ. ඔයාලටත් තියෙනවද මේ වගේ කාර් එකක්? බොහොම හොඳයි. තවත් කාර් එකක් මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේකත් හරිම ලස්සන කාර් එකක්. මේක මොන පාටද? රතු පාට. ඉතින් මේකත් ජොනීගේ සෙල්ලම් කරන හරිම ලස්සන වාහනයක්. මේක ටිකක් හිමිහිට තමයි යන්නේ. වේගෙන් යන කාර් එකක් නෙමෙයි. ඉස්සල්ලා කාර් එක නම් ගානකොට වේගෙන් යනවා. මේක ටිකක් හිමිහිට යන්නේ. ඕන එකක් ගහමු බලන්න. ඔන්න එහෙම තමයි මේ කාර් එක කියන්නේ. ඔයාලටත් තියෙනවද මේ වගේ කාර් එකක්? බොහොම හොඳයි. ඔන්න මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ තවත් ලස්සනම ලස්සන කාර් එකක්. ඔන්න මෙන්න තියෙනවා. මෙන්න ගෙනාවා. ඒ කාර් එකත් මොන පාටද? රතු පාට. ඉතින් මේ කාර් එක වේගෙන් යනවා යාළුවනේ. ඔන්න බලමු අපි මේකේ මෙන්න මේ ස්විච් එක දාන්න තමයි තියෙන්නේ. ස්විච් එක දැම්මම දැක්කද? ඒක නිකම්ම වැඩ කරන ස්විච් එක දැම්මම. අපි බලමු මෙතන ස්විච් එක දාලා මෙතනින් තියලා. දැක්කද යනවා? ඔන්න බලමු. ඕ නතර කර ගන්නත් දැයලුනේ.
ඒක ඒ තරම් වේගෙන් යනවා. අත තිබ්බොත් යාළුවනේ අත දිගත් මෙහෙම යනවා මේ කාර් එක. ඔන්න මං ඔයාලට පෙන්නන්නම් දැන් ඈ. ඔන්න. ආ දැක්කද? අත දිගත් යන ඔන්න. ආ. ඔරි. තව ටිකෙන් ජොනීගේ කාර් එක බිම වැටෙනවා. ආ මේ වගේ තව කාර් එකක් තියෙනවා ජොනීට. මෙන්න මේ පාට. මොකද්ද මේ පාට? නිල් පාට. බොහොම හොඳයි. මෙන්න මේ නිල් පාටයි රතු පාටයි කාර් දෙකම ජොනි සෙල්ලම් කරන්න පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු මේ කාර් එකත් ස්විච් එක දැම්ම. මෙන්න මේ ස්විච් එක දැම්ම. ආ දැක්ක නේද යාළුනි? හරිම වේගෙන් යනවා මේක. අපි මේකත් මේක මේ පැත්තෙන් යවමු බලන්න. ආ දැක්ක නේද යාළුවනි? මේකත් බැටරි කෑලි දාපුවාම තමයි වැඩ කරන්නේ. මේ බැටරි කෑලි දාන්නාම තමයි මේකත් වැඩ කරන්නේ යාළුවනේ. ජොනි සෙල්ලම් කරලා දැන් බැටරි කෑලි බෑලා. ආ අපි දැන් බලමු මේ කාර් එක මෙහින් එවලා. මේ කාර් එක මෙහින් එවලා බලමු අපි මොකද වෙන්නේ බලමු ඈ. ඔන්නේනම් ඔගොල්ලෝ 1 2 3 කියන්නේ. එතකොට මම මේ කාර් දෙකම එකට එවන ඕන්න. කියන්න බලන්න. 1 2 ඕ වැරදුනා. අය පාරක් ඔන්න 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 1 2 3 කියන්නේ මගේ පුංචි යාළුවෝ. එතකොට මම එවනවා 1 2 3. අම්මේ මේ දැක්ක නේද යාළුවනේ? අම්ම හරිම ස්පීඩ් එක යන ඒකින් යන වාහන දෙකක් තමයි මේ. ඔන්න අය පාරක් අපි යවනවා. ඔන්න ඔන්න බලමු දැන් කවුද ශක්තිමත්ම වාහනේ කියලා අපිට බලන්න පුළුවන්. ඔන්න 1 2 3. ඔන්න අපි ආයෙමත් සැරයක් මේ වාහන දෙක බලමු මොකද වෙන්නේ කියලා. අම්මෝ දැක්කද යාළුවනේ? හරිම වේගෙන් යනවා. ඔන්න අය පාරක් ඔන්න මම ඔයාලට පෙන්නනවා මගේ පුංචි යාළුවන්ට. කරණම කුජ්ජව දැක්කද? ඔන්න අය පාරක් මම පෙන්නනවා කරණමක් ගහන මේ නිල් පාට කාර් එක. මේ කාර් එක නිල් පාට කාර් එක තල්ලු කරගෙන යනවා. දැක්කද ඔයාලා? ඔන්න අය පාරක් බලන්නකෝ. අනිත් වාහන ටිකත් පෙරලාගෙන යන්න හදනවා මේක. ඉතින් බලන්න යාළුවනේ හරිම ලස්සන වාහන තමයි මේ ජොනීට තියෙන්නේ. අපි මේක බැටරි කෑල්ල ඕෆ් කරමු. නැත්තම් මේක බැටරි බහලා ජොනීට සෙල්ලම් කරන්න නැති වෙයි. මෙන්න තියෙනවා තවත් වාහනයක්. මේක මොන පාටද? රෝස පාට. මේ පැත්ත තියෙනවා නිල් පාටනේ. මේ කහ පාට තියෙන ඉස්සරහ කොටස. කළු පාට රෝද. මේක යන්නේ එහෙම තමයි මේ කාර් එක කියන්නේ. අපි නිකන් බලමුද මේ කාර් එකයි මේකයි එකට හප්පලා බලමුද මොකද වෙන්නේ කියලා. ඔන්න අපි බලමු එහෙනම් ඈ. ඕ මේක යන්නමයි හදන්නේ මේක. ඔන්න බලමු අපි මොකද වෙන්නේ කියලා. ආ දැක්කද යාළුවනේ? මේ කාර් එක තල්ලු කරගෙන යනවා. ඔන්න අය පාරක් දැක්කේ නැත්තම් බලන්න ඔන්න. ඔන්න දැක්ක නේද යාළුවනේ? හරිම වේගෙන් මේ වාහනේ යන්නේ. ඉතින් මේ පුංචි වාහනේ තල්ලු කරගෙන ගියා. අපි දැන් බලමුද මෙන්න තියෙනවා ලොකුම ලොකු වාහනයක්. අපි බලමු ඩෝසරේ තල්ලු කරන්න පුළුවන් වෙයිද කියලා මේ කාර් එකට. අපි බලමු එහෙනම් ඈ. ඔන්න ඕගොල්ලෝ 1 2 3 කියන්නේ මං එතකොට මේක යවනවා. කියන්නේ 1 2 3. අම්මෝ යාළුවනේ දැක්කද? බැකෝ එකත් අල්ලු කරගෙන ගියා. ඔන්න අය පාර බලමු. බැකෝ එකත් අල්ලු කරගෙන ගියා. අපි බලමු බස් එකත් අල්ලු කරගෙන යන්න පුළුවන්ද කියලා. අම්මෝ යාළුවනේ බස් එකත් අල්ලු කරගෙන ගියා මේ කාර් එක. අපි බලමු ටැටරි තල්ලු කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. ටැටරි තල්ලු කරගෙන ගියා. ඉතින් යාළුවනේ මේ කාර් දෙක හරිම අපූරුයි. ඉතින් මේ කාර් දෙක ජොනි හරිම ආසාවෙන් සෙල්ලම් කරන වාහන දෙකක්. හරි. ඔන්න මිස්ටර් දෙවිඩෝ අද ඔයාලට සෙල්ලම් බඩු ගොඩාක් පෙන්නවා. මේ හැම එකක්ම ජොනි සෙල්ලම් කරන වාහන. ඉතින් මගේ පුංචි යාළුවන්ට දැන් මේ වාහනවල නම් මතකයි නේද? බොහොම හොඳයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා පුංචි යාළුවනේ. ඒ වගේම තාමත් ඔයාලා මිස්ටර් දෙවිඩෝ YouTube channel එක subscribe කරලා නැත්තම්
ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක දැම්මම ඔබලා Mr. Debido YouTube channel එකෙන් පුංචි ඔයාලට නිර්මාණය කරන මේ වගේ අපූරු වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. හරි එහෙමනම් Mr. Debido යන්න තමයි හදන්නේ. ආයෙමත් ඔයාලට මේ වගේ අපූරු වීඩියෝ එකක් අරගෙන Mr. Debido නොරදවාම එනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා. මම මේක තමයි දැන් යන්නේ.